දැනුයෝ ඇගේ කෙඩෙත්තුව ටිකක් අඩුනේ. ගතේ තෙහෙට්ටුවටද නැතිනම් හිතේ කෙඩෙත්තුවටද මේ කතා නැති. ඔය ඇත්ත හිත්තමනාප කරගන්න ඕමනානෑ. ඒත් ඇත්ත ම හිතට හරිනේ. ඒක මට නොතේරෙනව නෙවෙයි. අම්මා අපුච්ච මතක් වෙනව ඇති නිතර. දැනට මගේ අම්මා අපච්චිය කියලා ඉතාන කටයුතු කරන්නයි තියෙන්නේ. මේවා එකලස් වෙනකම් මගහැරලා ඉඳලා අපි ගෙහුන් අම්මා අපුච්ච බලලා එමු. මට බය වනි රජුරු වලවට මේ වගගත් කවුරු හරිම කීවති වලව් ඇත්තෝ පැවම අපච්චිට කරදරයක් කරාවි දෙ කියලා. මොකෝ කපුරු ඔබ හැංගි හැංගි බලන්න. මස් කඩේ මුදලාලි හරක් දිහා බලනවා. ඔබ මන් දිහා තියා වෙන ගෑණිය දිහාවත් බලනවද මිනිස්සු? මොකෝ කපුර උඹට කට නැද්ද? කට නැද්ද? කපුරුවා කණ්ඩ හදන්නේ. මගෙන් වරදක් වුණා නම් සමාවෙන්න කුමාරියාමි. අනික වැරදි කරල සමාව ඉල්ලනවට වඩා හොඳ නැද්ද වැරදි නොකර හිටියනම්? හිතුවට වැඩිය උඹ මහා වලත්ත මිනිහෙක් කපුරුව. උඹ මේ මගතොටේ දිහා මෙන ගෑනු දිහා තුම් බලනවද? උඹ ඔහොමින් වෙන ගෑනු දිහාත් බලල මට අහු වෙනවා එහෙම නෙමෙයි. බලල කියන්නේ කපුරු මේරීට බයද? නෑ කුමාරයා, මං හිතුව ඒකෙන් කුමාරයාමිට වැඩක් වේවිද කියලා. ඒ කොහොමද බං මට වැඩක් වේ? උඹ මගේ අතවැසියා, මං උඹේ ස්වාමිදු. කාරිනේ දැන් යන්න පුළුවන්. හැබැයි කපුරු, ඔය විදිහට වල්කොමට ගෑනු දිහා බලලා මට අහු වෙන්නේ නැහැ.